සුබ දවසක් බබාට කෑම YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉනවල හැමෝටම. අද හදන්න ලෑස්ති වෙන්නේ මාස 7 ඉඳලම බබාලට දෙන්න පුළුවන් කෑමක්. මේක ප්‍රධාන වේලට හුඟක් පහසුවෙන් බබාගේ වර වැඩි කරගන්න හදලා දෙන්න පුළුවන්. තාමත් බබාට කෑම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමන්ම දැනගන්න. මෙතන මම අරගෙන තියෙන්නේ තඹගත්ත පොඩි ප්‍රමාණයේ අලගෙඩියක් පොඩි කරගෙන පොඩි කරගත්ත අලයකට මම එකතු කරගන්නවා තඹලා පොඩි කරගත්තු චිකන් ටිකක් චිකන් හෝ මාළු එකතු කරගන්න පුළුවන් මේකට තව එකතු කරගන්න ඕන බටර් ටිකක් දැන් මේ එකතු කරගත්තු දේවල් ටික හොඳට අලත් එක්ක කලවම් කරගන්න ඔයාලට ඉන්නේ මාස 8ට වැඩි බබෙක් නම් මේක තව රස කරගන්න ඒ වගේම පෝෂණය වැඩි කරගන්න චීස් ටිකකුත් එකතු කරගන්න පුළුවන් මම මේකට චීස් දා ගන්නවා. චීස් උත් එකතු කරගෙන හොඳට අනිත් දේවල් එක්ක කලවම් කරගන්න. ඉතින් අපි මේ හදාගන්න මිශ්‍රණය මේ විදියට ටිකක් වැඩිපුර ඝනකමට තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ තිබ්බහම බබාට කන්න අපහසු වෙනේ. ඒ නිසා මේකට අපිට පුළුවන් එකතු කරගන්න අල සහ චිකන් තඹගත්ත වතුර. මම මෙතන අල චිකන් තඹගත්ත වතුර මේ සැහැඳි දෙකක් විතර දා ගන්නවා. දැන් අපිට පුළුවන් මේක හොඳට මිශ්‍ර කරගන්න. ඉතින් අල සහ චිකන් තඹගත්ත වතුර එකතු කරගන්නකොට අනිවාර්යයෙන්ම අල පොතු ඇරලා තඹගත්ත වතුර එකතු කරගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මම හදාගත්ත කෑම එක. මේක හුඟක් පෝෂණීයයි. ඒ වගේම හරි ලේසියෙන් ඔයගලන්ගේ බබාලගේ බර වැඩි කරගන්න පුළුවන්. මාස 7 ඉඳලම මේ කෑම එක ඔයගලන්ට හදලා දෙන්න පුළුවන් බබාලට. චිකන් එකතු කරගන්නවා නම් බබාට කලින් චිකන් දීලා තියෙනවා නම් චිකන් වල අසාත්මිකතාවයක් නැත්තම් මාස 7 ඉඳලා බබාට මේ කෑම එකට චිකන් එකතු කරලා හදාගන්න පුළුවන්. එහෙමත් නැත්තම් බබාට දීලා තියෙන මාළු වර්ගයක් එකතු කරගෙන මේක හදාගන්න. මම මුලිනු සඳහන් කරා වගේ චීස් එකතු කරගන්නවා නම් මාස 8න් පස්සේ බබාලට චීස් දාලා මේක රසට හදලා දෙන්න පුළුවන්. මේකෙන් ඕගොල්ලන්ගේ බබාලගේ බර හරි පහසුවෙන් වැඩි කරගන්න පුළුවන්. ප්‍රධාන වේල් වලට මේක බබාට හදලා දෙන්නත් පුළුවන්. එහෙනම් ඕගොල්ලොත් හදලා බලන්න. අපි අලුත් වීඩියෝ එකදී අද දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.